ස සතර සතිපට්ටානි හරියට වඩෙන කෙනෙක්ට දින හතක් ඇතුලත වැඩිමොන අවරුදු හතක් ඇතුළත ඒ සත්ව විසුද්ධයට පත්වෙන්වා සත් විුද්ධයට සත්තානං විසුද්්‍යාය දුක්ක දෝමනස්සාලං අත්තගමයි ෝක පරිදධවානන් සමතික්කමයි ඥය සදිගමයි නිබ්බානත් සච්ච කරයාය. මෙන මේ කියන පංචවි ධානිසංසවරට පත්වෙන් ෝනි. නිබ්ාන සාක්ෂාත්වය වා එකැන නිවන් දැක්කින අනිවාර්යෙන්ම සතර සතිපට්ටාන නියම් ආකාරයට නිවැරැදිව හරියට යමෙක් වඩයි නම් බුදු වහන්සේට ඇපව වෙන. කාරණාව ඉතාම ගැවරුයි. මේක නුවනටම ගෝචර වන කාරණවා. යමෙක් නිවන්දකින්නේ අවබෝධයෙන්මයි සංකිතයනින් බෙදාය. මේ අවබෝධක්ඥානයක් මේ සඳහා ඉතාම් වැදගත්වෙනවා. මේ විඤ්ඥානයම නැත්තං අපි සිතුවිලි හැදෙනට ගැන සිතුවිලින්නේ විඤ්ඥානමායිම විඤ්ඥානය දැනගැනීම බාහිර ලෝකයේ හහුවීම එයි විඤ්ඥානයේ කෘය වෙන්කර දැකීම සිතේ හැදෙන දේ බාහිරේ සිත අතර දිත්වයක් දැකීම වකර දැකීමයි විඤ්ඥාණි කෘත්තිය නමුත් මේ විඤ්ඥානයේ දැන ගැනීම මුලාවක් බාහිර ඇතිදේ න සිතින්ම හදාගත්ත සිතුවිලීමයි ලෝකයක අපි ජීවත්වයෙන් චිත්තේයට නී ඇති ලෝක මේ ලෝකයේ සත්‍ය කරගෙන නැවත බාහිට යොම බලන්න නැවත ආයතනට කහදා ගන්නවායි මොකද මේ මනෝ විඤ්ඥානයට නෝ ්ාය තමයි මේ දෙයක් හදගන්න ප්‍රඥ්ඥප්ති සම්මුති ලෝකෙ හැදෙන්නේ පංචායතන හදාගෙන ඇස හැදාගත්තොත් තමයි රූපය පේන්නේ කන හදා ගත්තොත් තමයි සබ්දයක් ඇහැනි තොට මේ ආයතර හදාගෙන බැලීමක්තේන ඒක ස්කන්ධානම් පාති බව ආයතනයම් පටි ලබො අයං උච්චත් ජාතිකන් ත් මනෝවිඤ්ඥානයම හදාගත්තේ නාම රූප පච්ච විඤ්ඥාන. ඒ විදියට හදාගත්ව විඥානය දැන ගැනීම නාමය රූපය එකතුවෙල හැදුන. ඒට එකතු චක්කුංච පටිච්ච රූපේච උපච්චේ චක්කු ්ාන කෙන යතනයෙන් අප දැන ගැනීම. ආයතනය ඇස කියන ආයතනය හැඩතලයක් පමණයි ප්‍රඥාප්ි සම්මු තිනාමයන් හදැන මනෝවි්ඥාන බේතනත් තිස්කඳ පහක් හැදවා දැන ගැනීමම් තියන විදිහ හදි ගැන්නේ ප්‍රසාදය දැනගැීම ප්‍රසාදය ැන හැඩ තලයි ඒ හැන ප්‍රතිබිම් බේ නවත් ප්‍රඥප් තිනමේ හැද මනෝ්‍යායි යනුව බැලුව හම මෙත අන්තෝජට වහි ජටා කියන තැනත් ඔබට පැදිවෙන් වෙන මෙතරීමයි නැවත මනෝවිඤ්ඥානය එඒත් ගත්ත දැන ගැනීම බාහිර තියෙනදේට ගැට ගැහන්න ආයතන අහදාගෙන බාහිරට යන. ඇයි මනොවි්ඥානයට බෑ පාහිරටයන් මනසට අරමුණු කරන්න පුලන් දම්ම විතරයි. වේදනා සංඥා සංකාර දම්ම කියන්නේ වදනා සං්ඥා සංකාර. මේ මනසට බෑ බාහිරට යන්. ද බාහිරට යන්නේ කුමක්ත පංචායතනේ. ඇස කණ දිවනාසේ. මෙන් මේ ආයතන පහ තමයි බාහිර ආයතන හදාගැන බාහිරතක ගණුදනු කරන්නේ මනෝවිඤ්ඥානෙන්. මනස්සට මනසිං හදාගත්ත දේ මනොවිඥානයෙන් හැදුුණු දේ.ඒ සංඥාවට විතර කරලා දැනගත්ත දැනගැනීම මේ සංකාරා විසින් ගොඩනකපු අවිද්‍යාපච්ඡා සංකාර සංකාරපච්චා විඤ්ඥාන. මෙ හැම තැනම ඔබ දකින්න පටිච්ච සම්පායම. මේ පටි්ච සංපාදය අවබෝධ කරගෙන් පටිච්ච සම්පාදය මිදීමම තුළුනොයි ඔබට නිවන ශාප්ෂාත්තයෙන්. මේ අවබෝධ කිරීමෙන් සිද්ධවෙනි පටිච්ච සංපාදේම ඔබ විසින් පිච සපාදය අවබෝධ කිරීම තුළින් එනිස් ප්‍රභාාවේ මක් සිද්ධය. ඉන් මිදී මක් සිද්ධවය. හේතු පල දහමින් මිදුනු තන මෙලවනුත් එත්තරෙනුත් මිදරනව කියන්නේ එයා හටයි. පෙන්මි දෙදනවගේම නාමීම් ිදන තැනත් එතනයි ඒ විඤ්ඥානි මායාාව ඒ මෝති හා එක්ෂණකව හටගේ නුද්ධන තැන ඤ්ඥානය පණවන්න තැනක් නෑ. පෙර මතකේම් නංහේ පෙර මතකේම් නම් මහොතේ තියන්නේ අතීතයේ නම් මේ මොහොතත් පර්ථමාන මොහත අමවෙෙන්නේ නැෑ ඒ මයාවක් පමණයි. අන්නේ අවබෝධනු කෙනා මෙන්න මේ හේතු පල දහව බොධ කරලඉන්මිදනවා අන්නේ කෙනා නිුවන් මාගට ප්‍රහේස වෙන කෙනට හම්බුවන්නේ ක්‍රියාසිතක් පමණයි එහි කිසිවක්ම නොහේ ඒ ඇත්ඒ සු්ඥතාව පමයි. ඒ සු්‍යතාවේ තුළ මාර්ගය තියෙන මාධ්‍ය හම්බුවන ඒඒ ආරෂ්ටාංක මාර්ගයේ සම්මා ධදික්්්‍යයට පත්ව කැෙන මධ්‍යම් ප්‍රතිපදාවට පැමණි කෙනා ආර්ය කෙනාට මෙන් මේ මාර්ගය හබුවන ඒ තිය සුනතාවය හරහයි. ඒ තුළයි නිබ්බිදාව විරාගති ඒතුළ ඒ සිත්ත එක් චණික අටගෙන නිරුද්ධන සිත ඒ තුළ සිද්ධ වෙන නිබ්බිදහ කුමක්ද විරාගේ කුමක්ද ඒතුළ සිද්ධ වන නිබ්ිදාව නන් කලකිරීම නම් සිතින් සිත ගැන කළකිරීමක් මේ සිතු වි ට නිරදධනතන උදේව ඥනය ඇවන තැන් සිද්ධ වෙන ඒ බාහි ානය ඇතිවතෙන බයිටු පට්ා ඥාන තිවන්තරන සයන නිබ්බිදාව මුයුත් කම්්‍යතා ඥානය මිදන්න හේතුවෙන්නේ අන්නේ ඥානිමයි තර ඥාන කියල කතා කරන්නත් මෙතර පුද්ජලයක් නෑ. ඥාන තියෙන තැන කොහින්ද පුද්ගලයි. විඤ්ඥාන තියන තැනයි පුද්ජලයකට. විඤ්ඥානය අවබෝධවිම්මයි ප්‍ර්ඥාව කරෙන්. ප්‍ර්ඥාභාවය ත බව විඥ්ානම් පරඥයකි වේකයි. හබයි මෙඥානේ තිය තන ඥානයක් පමණයකි වේ පුද්ජල භාව මිනුතයි. හැබයි ඒ තුළ ොද මේ බි දන් රා ගන්ති විරාගන්ති නිරෝධන්ති නිනෝධන්තිි පණිසක්ගර පසේ ඒ තියෙන්නේ කෙලෙස්ෂයවෙන ආකාරය එක පුද්ගලෙකොට දැනවානෙමයි එතන පුද්ජලයක් න ඒයි එතන ඥාන තියන්නේ. ඒ මිදීමමයි මේ ඥානවලින් පෙන්නුම් කරන්නේ දස ඥානවලින් පෙන්නුම් කරණය කාරණමයි සංකරූපක්ෂා ඥානය කියල කියන්න මේ කෙලෙක් යව වන ග. මේ තුළ ඔබ දකින්න එපා ඔබ ගන්න එපා මනසට ගන්න එපා සිතුවිරිවල්ට එතර නෙමේ මේ කතාවතිය සමහර වෙලාට ඔබට මේ ඥාන ගැන යන්පිසි ඉගීන් දැන්නෙන අවස්ථා ඇති එදිනෙදා කටයුතු කරනකටත් කත්්දෝ දෙයක් ඉස්සරහට වෙන්න ඉඩ තීරුෝ වගේ සහර වෙලාවට කෙනෙක්ට ඉගියක් දෙනනවා එක සිතුවිල්ලක් නෙමේට දැනෙන දෙයක් දන්න මේ ගොුණා හැරණකොට කෙල් ප කනවාගේල ගොරමනවද ගුණනා හැරණකොට දන්නවා කියලාඒ අර් පොල් පැලේ කනවා කියලා අන්නේ වගේ මෙතන හැදරිග දෙපැත්තෙන් දැනේ වගේ ඥාන වල කතාවත් තියනෝ ජනසමාජය තුළත් හැ ඒ ජනවාහරෙන් තමන්ට ගලපන්න ගියොත් ඒක සිතුවිලි පැත්තෙන් ඔ හිරවෙලා පටල වෙන්න ගොල නමුත් මේ ඥාන සාමාන්‍යය ෙදිනෙදා අපිට ඥාන නොලබෙනවාම කියන්න බෑ. ඥානයන්තියවා හැබැයි ඒවා දකින්න නුවනත් තියෙන් ඕනි. කුමත්ද ඥානය කුමද ද විඥාණය කුමන්්ද ප්‍රඥාකෙන්. අපි කතාහ කරන්නේ මේ නිවන්මඟට ප්‍රවේශවුණු අපම ඔබ වෙත ඉදිරිපත් කරන ලද මේ දේශනා මාලාව තුළ යමෙක් පිළිවලට සියල්ලම මනසින් දකිමින් ප්‍රායෝගිකව මේ ගවන් මඟ යන මෙන්න මේ අප ඉදිරිපත්කරපුයේද මාලාවම යම් කිසි විදිහකට පිළිවලකට ඔබ සකසගෙනවුත් ඔබේ මනස තුළ මේ තත්වයටට උදාවෙන අධදාපි මේ මොහොත වෙන විට ඔබට ඉදිරිපත් කරන මේ කාරණයි ඉතාහාම ගැඹුරුයි මේ තත්වට ඔබෝ ගන්නා අපි මුලසිට සරලව ටික ටික ටිකටි ඔබෝ පත්කරගෙන එන්නේ සමහරට බට දැනන්න පුළුවන් මේ හැම දෙකම එකම ස්වභාවයක් ඕ එකම නිවන් මගක් එකම ගඟක් එකම සෝතයක් එකම ස්වභාවයක් නිස්සාරණයක් මේ තුළතියෙන් අත්හැරේවා ඔබ කුමන තැනක කුමන මට්ටමකින් හිටියත් ඔබ හොඳ හෝ නරක හෝ වේවා අල්ලගෙන යමත් තිබේනම් ඒ තුළ සිත විලිත් තියෙනවා විඤ්ඥානය තුළයිඉන්නේ ඔබ මේ කියන තැන ටැවිල්ලනෑ. මේ අප කතා කරන මට්ටමට ඔබගේ සකස්වීම සිදුවෙන්නම් ඔබ සියල්ලම හිතින් අත් තල යුතුයි. ගතින් නොව සිතින් බාහිරින් නොව තමාගේ අධ්‍යාත්මයම සිටපැත්තෙන්ම දකින්න අත්හරේ. ඇතුලාන්තයෙන් සත්‍යය දකිනකොට බාහිර කිසිවක් හම වෙන්නේ තුළන්තේ සිත යනු බාහිරය ප්‍රතිබීම්්‍යයක්ක් සබහ දහම එලිය ඔබ දකින්නේ අමද එහිම ප්‍රතිබිම්යක් ඇඩපතක් පමණ අභ්‍යන්තරයෙන්තේ එහෙමනම් ඔබගේ සිත කියන්න එම බාහිරමයි පක්ෂේපනයක්තිය නෙ දෙ පැත්තට. ය ඔබ ඔබ ඉපදෙෙන විශ්වය නම් ඔබ හිපද දෙෙන අවකාශයයේ න මේ පෘතුවි තලයතු කොහෙද මුකුත් නැති හිස්තැනක ඔබ ඉපදනොත් මොකද වෙන්නේ ඔබට බාහිරක් නෑ එහෙමනක් අපි මේ කතා කරන්නේ බාහිර නැති තැන අභ්‍යන්තරයකොත් නෑ කලපේන මේ ඇ සත්වය එනිසා අපට අපි ඔබට මීට පෙර පොඩි සං්ඥාවක් ඉදිරිපත් කළ ඔබ මයිමාමා මයි ඔබ කිය යයි සතය ඔබ ඉදිරිපිට ඇත්තේ ඔබගේ හතුරෙක්වේවා ඔහු නිසයි ඔබයින්නේ යමක් දැනෙයි නම් දැනේ යනු ඔබ ඉන්නවා කිය එකයි යමෙක් නො නැති නම් එතන ඔබත් නෑ. යමක්ද දෙයක් දැත්තේෙහි ඔබවේ. යමක්ද දෙයක් ද සකස් වන්නේ එහි ඔබ නොවේ නම් ඔබත් නොවේ. ඒ යනනි බාහිරේ ප්‍රක්ෂේපනය මනි පැත්තර තියෙන්ෙන අ්‍යන්තරය සිතුවිල් කියන්නේ. ඔබ ඉදිරිපිට ඇතිස බාධහම්මයි ඔබගේ සිතත්. ඇැයි සත්‍යය. යමෙක්, මරන්නට පැමිණ ඔහු ඔබ මරයින අවසාන මොහොතේ ඔ කවුරුන් දෙය ඇසුවොත් ඔබ පවසන්න ම ඔබෙන් තොර වෙනයෙක් නොවේ කියලා යයි සත් මරපු කෙනත් මැරුණු කරත් දෙන්නම එක් කෙනෙක් වෙන අවබෝධ ඥානය තුළ පත්වනු කෙනෙක් ඒ දකිින් නනය දෙදනි මෙර පුද්ජරයක් නැ යානය තුළ ඒයිස්භාවේ මේ තියන්නේ හේතුල දහමක් හේතු පල දහම අවබෝධ වුණු තැන යත්මායාව ඇත්ත සබා දම පමණ ක්‍රියාවලයක් ක්‍රියාසිතා කුමක්ද පගසි යුත්තේ මෙහි කරන්න කරන්නේ දෙයක් මුකුත් නැ ගාස සමානයි මිනිසා. මිනිසා ඔබමට කියන්න මේ ඇති වෙනස්කන්ටික ඔබ කොලයක් අරගෙනිය ගසෙයි ඔබේ ඇතර ඇති වෙනස්කම්. මෙම ලියාගෙන ලියගෙන ගියහොත් ඔබට දැනේ වෙනස්කංවලට වඩා සමානකම් වැඩි බව. ගස හුස්ම ගන්නවා. ඔබ හුස්මගැන්. ගස පෘතුවිශසාරය උරාගන්න අකේෂනාරික හර. ඔබ උබාහාර ලබා ගැන්නවාහපත්තකය ඔබේ ඇගෑ ඇතුළේ රුද්ිරනාරිකාව. ය ගස ආහාරයෙන් ඔබගේ ශරීර ධාතුුවත් ආහාරෙන් ැප ගසට ආහාර නැතිුණු ජලයේ නැතුන ගත ව්‍යාපත්්චලන් කර ඔබ ආහාර නැතුුණනොත් ඔබගේ ශීර කූඩුවත් දෙගෙන පොලෝට පස්වුරු මෙතන තියෙන්නේ එකම එක දයි ඔබ පණවන මම හිතනවා කිය ගස පණවන්නේ ගසටව්ව දැනවා ්‍රශ්නය දැන තේජෝ දැනෝ පටව ආපෝතේජෝ ගසට දනවා. අව්වට හැකිලෙනවා වතුරට පිබි දෙනවා සීතලට පිබි දෙනවා. මෙ ස්භාවේ ස්වභාධමේ හතරම අභූත වලට සංනිවේදනයක් ගසේතියවා තැනෙන්නේ කියන්නවයි. එම ගතැන ඔබට සිතන්න දයක්ත්තිය. ඔබත් යම් ද දින ගසක් වගේ නම් ඒ ඔබගේ සියලු කෙලෙස් නැසු තිනයයි තාම ගැඹුරු පර්යායක් ඔබ රගෙන යන්නේ ඉතාම ගැඹුරු ඩීප් ගැබුරුම තැනකට මේ විශ්වය තුළ මේ ඔබ දකින මේ ලෝක දහතුවතුර සම්මුතිය තොරින් දිරිපත් කරනවන ඔවට දැනෙන්නේ ඔබෝබ මිදුනු තැන සදාමරණය බාවය නාමය රූපයත් නිසා මේ සියලුම දේවල් එෙමන අපි මේ කටයුතු කරන හැම දෙයක්ම සිතුවිලි වේවා වචනවේවා හැම එකක් තුළම මේ නාමරූප විඤ්ඥාන කියන කතාවතිම ඇතිතා පමණයිතිය ආමුරූපත් විඤ්ඥාන කියන මෙන්න මේ මෙතැන තියෙන සංධිස්ථානය මේ පටිච්ච සවපාදය වැදගත් මතැන ඒ වගේ ම විද්‍යාපච්චය සංකාරකය තැන තාම් වැදගත් සංකාවිද්‍යා නිසයි සංකාරතය සංකාර නිසයි විඤ්ඥාන තියන වි්ඥාන නිසයි ආමුරපතිය ආමුරූපර නි නැවත සලා එතනයද සලා එතනය නිසයි මනසට පර්ඒ ස්පර්ශය මනසට ස්පර්ශය හිතුවයවා. දෙයක් කෙනෙක් හැදෙන් පහදා හැද. ස්පර්ශය පච්චා විඳී හැ වේතන. එදනාපච්චා දෙයක් හදාගත්තොත්තන්න. නනාපච්චා පාදන පාන පච්චා බව් බවපච්චාා ජාතිපච්චා චරාමනු සෝක පරිදේව දුක්ක දෝමස්. පටලව ගන්නේ පා ස්පර්ශ තන්ස්පර්ෂ සම්පස්සේ පස්ස පච්චාව වේදනා ස්පර්ෂෙන් ඇතින වේදනාවතුරතිය ප්‍රතිබීම්යක් එවන ඇල්ල ඒ විදින හැඳන දැන ගන්න පෙර මතකයි පෙර මතකේ සමයි සංඥාව කියන්නේ ගබට ඒ හබ පවතින පොඩිකාලිදන් තියන මතකයක් නෙම ොහො හට රදධන ක්ෂණක හට ගන හටකයක් ගැන කතා කරන්න විඤ්ඥානය කියන තැන දැනගැනීම කියන තැන මෙ මෙතනදී මේ සිත එක දිගට තියන හිතක් ගැන ඔබ හිතන්න එපා හෙම දෙයක් නෑ ශණයක් ෂණයක් පාස හටගැ නිරුද්ධනවා ත සභාවයයි එක්සිත කනෙක් සිට සම්බන්ධයක් නෑ සම්බූත ත්හනම් හිසති පරන තිබීමයි අටගන්නේ මේ සිත එත්තම නිවුත්ත හෘත්තා සම්බූතා ත්නම් බහිසති දැම් කතාව තුළ මේ ආරය භූමියට ප්‍රවස්ස කෙනා සම්මාධික්කයට පැමි කෙනා මධ්‍ය ප්‍රතිපදාවට අප කුමන වචනයෙන් කිවත්ය කමදයි අන්තවල ින්මිදිරම් මජ්‍යයන යෝබන්තය විදිිත්්වාන මධ්‍ය මන්ත නලිප අරම ම සේදසිම්බනි මච්චක යෝ බාන්තය විදිත්වන යෝ උබහන්ත විදිිත්ව අන්ත දෙකින් විඳුණු කැන මජ්‍යය මංචා අනලිපති මාද නොවැලේද තම්බූමි මහාපුරසෝ මහාපුරෂය කිය හේද සිම්බනි මච්චක අන්නේ කෙනා සිම්බ මැවුන්කාරයගේ මැස්ම ලියන ගැට ගැහහි මක් සිද්ධ වෙන්නේෑ යෝබන්තයේ විදිත්වහන මජ්‍යේ මන්තා ලිප තම් රමි මහා පුරු චුක්තේද සිම්බනිිමචක මේ සූත්‍ර ඉතාම ගත ගත්ත මේ මජ්ජයේ සූත්‍රය ඔබට ඉදිරිපත් කරේ ඒ ඉතාමදගත් දෙත්ව නිසයි යන සකස්ස හබ අභිියඔබට මෙතන ද විශේෂ කාරණයක් ඉදිරිපත් කරනවා ගොඩක් ඔබට ොයා ගන්න අමාවරු කාරණයක් පොත්පත් වලින් නුවනින් දකින කෙනාට ඒවා පොත්පත්වල තින සූත්‍රය තැන් හමුවෙනෝ හබයි උඩින් පලයෙන් බැලුවොත්ක පේත් නෑ. ඒ තමයි. නිබ්බිධංචි විරාගංචි විරාග නිෝධන්ති මෙතන නිෝධන්ති පරිණසක්ගාන පස්සවියට. මෙතන තියනෙක් ආස්ත්‍රෝ කෙලෙස්ශවෙන මග හ මේ ද ්‍රපදාව පමිෙන සම්මාධිත්වයට පමිණිෙන ආර්රය කෙනාටයි මේ මග සකස්සෙන් හිමිකමතියේ ඒ සුඥතාවේ ආර සුඥතාව උකක් වෙනස් හිස් නෙමයි සියල්ලමති එද්දී හිත සු්ඥයි ඔබ ඉන්න සමාට සෙනක ගොඩේ අපි කලින් දිර්පත් කලා ඔබට ඒ සෙනක ගොඩේ ඉන්නව හිස්ගමනක් යන මැත්ති සෙන ගොඩ මැදෙන් බැවිදි. ඇවිදගන යන ගමන ොට සිවෙ කවවෙන්නේ හිස් ගමන ඒ හරි අමාරී තේරන්ගන්න කියනකට අත්දැකී මක්න තියෙනවනං ඔබටඒ එක අත් දැකී මක්ම වනවා ඒ සත්‍ය ඔබටත් විඳන්නමු දවසක ලැබෙන නොයි එවිටඒ දැනු මක්කුත් නෙමේ හිතනවත් නෙමි ඔබගේ ප්‍රත්්‍යක්ෂිතාවේ. මේක හරයට ගිනි ගොඩක් මැද්‍ය අයිස්කට ඇත්තියනොවගේ තමයි කතා. සෙනක ගොඩක් මැද්දේ කොහොමද සුං්‍යතාවයකින් කෙනෙක්කන්නේ. සනක හිටියට ඒවත් රිං ගන්න සබ්‍යය දම්මන් නාලං අභිණවේ කිසිම දෙකට රින් ගන්න. තර බාය ධර්ශචයට කර දධානවාක්‍ය දයා බැලොත්වට දෙන්නේ. එතනම තිවා සක්රේවෙන්ටයට සක ප්ඥ සූත්‍රයේ නිව කාරණ බොහෝ සැඟව තිබෙනවා. මෙතන තමන්ට තියන ඥානයට ගෝචරන තැන පුද්ජල භාවයක් නැහැ ස්භාධාව ඥානෙකට ගෝචර වෙනවා. අන්නේ තුල කෙලෙස්ශවෙනෝ දැනෙනවා. ඒකයි නිබ්බිධාවටය වකයන්න. කලකිරීම සිත එනවිමි දෙන්නේ. විරාගංචි සිතනවිනොවැලෙන්නේ අගංචි නිරෝධන් සිතනවිමිද. තිබර නිසක්ගාල පස්ස නැවත හට ගැනීමක් නොවන බවට තමන්ට ප්‍රත්්‍යයක්ෂඥානයක් සකස් වුනොත්. අන්න එතන රහත් භාවේ තමා පත් වුණු බව තමාා ධැනගන්නවා. හබයි කෙලෙස් ඇතිතාක් ඒක වෙන්න නෑ. ඒකයි මෙතැන උද්දම්භාග සංගයෝජන හොඳින් දැක්කොත්තොට යකින් ලැබයි. මාන අවිද්‍යා උද්්‍යච්ච කුක්කුච්ච කියන මේවා ඉතාම ගැඹුරු කාරණ. මාන අවිද්‍යා උද්්‍යච්කුකු. න ගොඩාක්කයට දැන් අප දකිනවා මෙ යුග වනවිට අරහත්ව රහත්්භාවේ ප්‍රකාශ කර බොහෝ බොහොම පරික්සං වෙන්නේ ඔවුන්ට මොනදෙන ඔවුන්ගේ මාන්‍යය මුළු ලෝකෙම දකිවා ඔබ ඉදිරිපත් කරන වීඩියෝ වලින් දර්ශන වලින් ඔබ අරාත්්භාව ප්‍රකාශ කරත් ඔබගේම දෝස පෙන්න්නනවා ඔබගේ මානීයස්භ ඔබ මුදුනවෙන්න දඟලෙන ස්වභාව ඒව ඉස්මතු වෙනවා මම තමයි කෙනා මම තමයි දන්නේ මට තමයි පුළුවන් කියනකොට වචන වල තියනෙ හිස් පුහුව අදහස් තේරුමන්නේ ඒ ආත්මීය සංකල්පය ඔබත් ඔබගාව තිබෙන බව එහෙම නම් ඔබග කෙලෙස් තිකම ප්‍රකට වෙනවා සමහාර වෙලාවට බුදුමත් හිතෙනවා. බුදුන් වහන්සේ සංගරත්නට පණවනයේ සීල් පාදවල ලොකු තේරු මත් වයෙන. විනය පිටකේ පණවනයේ විනය ඉතාම ගාම්බීරයි.ඒවගේම අද සමාජතුල තියෙන වියවුල් තත්වය දි දැක්ම අපට තරෙනමේ බුදු සමයේතුළ. අද තත්ත්වය දිහාැල් හවතයෙනවා වවිනය ගොඩක්ම ඇදගත්. දම්ම වින්නේ කියල කියන්න හේතුව අපට දැන්තේරෙනවා. ධර්මය අවබෝධ වෙන කෙනාට විනය සංවරයෙන්ම පිට ඒක නිසා බුද්ධත්වය ලබල මුල්ලුගේ ප්‍රථම අවුරුදු විස්සතුව විනය නීති පැනවීම සිදුවනවා අඩුයි. නමුත් පසුකාලීනව පැවිදිවෙන මොග පුර්ෂයෙන් එම නැත්තම් රාසෝ අධරජය කාල වගේ කන්න නැති කම්මටඒම පැවිදිව නේ වගේ අ සබ්බ දුක්ක නිස්සරණ කියන තැන නිුවනබෝර නිවන පෙරදරි නොකරපු නමුත් පැවිද් තුළ යමක් ඉන්නවන ඔහු තුළින් ඔහුටත් ලෝකටත් සමාජ අටක් සිද්ධය කරන්න එපාය වැඩේ ඔබ ගාව නැති මඟඵල කියන්නේ අන්නත්තපා ඔබගේ රහත් භාවේ ඔබ ඉදිරිපිට ඉන්න කෙනෙකුට ගැටලු සහිතන ඔබ විසින්ම දැන දැනම අපට දැනනො අද බොහෝ ගය නහැ බොහම ටික දෙනෙක් මේ කෙනෙ දෙන තුන් දෙන කරන විකාරයක් එයාගේ සැපහහි මේ ආකල්පතියෙන බවකේ සප පසුප සම්බාය නොප පෙරේතය වගේ ඇස්සරෝ මහ කැලලක් දහමට ධර්මයයට ඔවු නිසින් සකස්සා ගත යුතුයි සමහර එලාවට කෙනෙ කියනවනන් රහත් භාවය තෙන අප ආරක්ක උත්්බනෝ මේො වැරදිවැඩ කරනවා කියල් එ විනය බැදගත්ත තැනති ශාසනය වෙනයි මඟඵල වෙනයි මගඵල උතුමන් වහන්සේ නමක් ව උපසම්පදා භික්‍ෂුවට ප්‍රසම්පදාශීරයේ වැඩි නම් වැැඳී යුතුවෙන විනිය නීතිය මේ කාර්වා ඉතාම ගැමුරුයි ද ඔබ දන්නවා අප ඉදිරිපත් කරපු මේ කාරණා තුළ කොතනද මේ තැන සිතට සත්‍ය පෙන්නෙන තැන එන අරමුණු දකින තැන නාම අතුරූපයත් එකට ගැට නොගැසට තැන ඒ ඔබ හඳුනා ගැන්න එතනයි මේ නිවන් මගේ දොරටුව කුමන මාර්ගයන් ගියත් කුමන අයරින් කටයුතු කරත් මේ හරහා ආයුතුවන් ුවණ දකින කෙනෙකුට මේ ස්ථාන සිතට ආරමුණ දකිමින් මිදමින් කටයුතු කරයිනම් එ නීවරණ තියෙන කෙනෙකුට මේ සිත විසිර නෝවැඩ නිවරණ යටපත් කර ගතයුතු වෙන දැකීම සඳහා සත්‍ය දැකීම සඳහා සිතට එන සෑම අර වුණත් ප සත්‍යය පෙන්නීම සඳහ. කාමච්චන්ද ව්‍යා තින මිද උදච්ච කුක්කුච්චක මෙ මේ නිීවරණ නිවන හන ධර්ම මෙ මිදන කියන්න මිති මේ ස්ථානයේ මෙ දෙනා කියෙනකට මේක රූපයන්තේ ඉන්නලා තනත්තයෙන්නේ ූපච්චර දෙහන උපදීනවා පංච නීවරණ යටපත්වන තරමටයි දහ නව ස්මතතිය සිත. ඒකට හේතුව සිතේ විසිරීම ඒම නම් මෙතන මුලා නොවේ ඉන්න නම් මේ එන සිත දකින්න නම් සමාධිය සිත විසිරයෙන් නැතුව සි මිදීම සමාධියයි සමාධී වටිනාක්කම දකින්න වේ. ඒම නම් හිත එකඟ කරන කමටහනක් ඔබ විසින් ඔබ ටආවේනික කමටහන වැඩි මේ කුමටද ඒ සිතේ සත්‍ය දකින තැන නුවණින් සයෙන් දැකීම සඳහායේ සතිය පිරිිටවා විසුන්මොහිතට එය ඉතාසිීරයි. එක නිසා නිවර්ණය අටපත් කරගත්ත එකුසලකාමී සිත මටි ඉතාම වැදක. ඒ සඳහා සිත එක කරන ද හතලිස් කමටහන් වලින් තමාන්ට සුදුසු සති නිමිත්තක සිත තබා ගනිමින් සතිය වැඩියතු ඒ සඳහා දස කස්සීන දස අනු සතලස් කමටහන් තමාගේ සිතේ ස භහාවේ අදාලමට තමාවිසින් වැඩියයුතුවෙන මෙවා බොහම නිර්ුමලව දකින්න පුළුව මේ සවභාදාහම තුල තියෙන සියල්ලම කමටහන්මයි ඔබට නුවන වැඩෙනකොට මේකාර්ණ ස්මතවෙයි. තමට හරි පහස්සව යිසිත කාරමුන්ට ගන්න ලෝකවටේ දුවන හිත බුදු පිල්මික ගන්න පුළුවන් බුද්ධා නුසතිවට කියන්න පුළු ඒවාගේ මතමයි ඔබ යමක් දකි නම් යම් තැනක ඔබ සිත රැඳෙයි නම් එම සතිනනිමිත්ත කරගෙන ඊට සිතවීට ග සතිය වඩන්න එඒම සමාධියයට වය හේතු කරගන්න ඒ අවශ්‍ය වෙනවා සිතුවිලිවල සත්‍යය දකිමත් එ පන්නවය අවශ්‍යයි හබයි සතතිඥානයේ ඇති කෙනාටයි මෙ මේ දර්ශන සමාපත්තිය ඇති කෙනාටයි මේ සතර හතිපට්ටානේ වඩන මේ ප්‍රතිපදාවන් ගෙන අපි කතා කරන්න ධර්මයේ දන්න හුටයි කරන්න දෙයක්තියෙන් දෙකපු දර්ශනය සත්‍ය කර ගැනීම සඳහායි ප්‍රතිපදාවක් අවශ්‍යවෙන් සතර හතිපට්ටහනය පැනවුවේ එම නැත්තම් සතර හතිපට්ඨනය වඩන්නේ කුමන කරුණක් අවබෝධ කර ගැනීමටද ඔබෝබන් සිතා අසා බලන්න අත්තට මෝබ දන්නේ නැත්තම් ඇයි මේ සර රධපට්ටානය මම වඩනි කියලා ඒ හර්ථයක් නෑ මාවත ලිපිණය නොදැන යන ගමන වගේ ඔබ අතරමං වෙනවා මම් මුලා වෙනවා නියතයි. දැක්ම ඇතිවයි අරමුණක නිමිත්තක් හැටියට සමාධියයක් වඩන්න. දැන් මේක දැකපු කෙනා ආනාපාන සතිය තෝරකත් නොකියමු විුදාහරණයක් විදිහට ගම. ආනාපාන සතිය වඩන්නේ ඇයි උද්දච්ච කුක්කුච්ච විසරණ බව. දුරු කරන්න දැම් මෙතන සමාති දෙකක් තියෙනවා අර එන එන ධර්මතාවයන්ගේ යථාර්ථය බලන තැනත් සමාධයක් ගොඩිනැගෙනවා අනිමිත්ත සමාධිය එයයි සි එ සිතට එ සියලු සිතුවි නුවනින් දකිමින් අත්තරෙන බව අනිමිත්ත සමාධිය නිමිති ලෙස එකක්වත් ගන්න නෑ හටගන්න හටගන්න ධර්මතාවයන්ගේම නිරෝධයයි බලන්නේ. එලෙසසිහියෙන් නුවනින් මෙනෙහි කරගෙන යන විට එන එන අරමුණු නිරා යාසයම සත්‍යය දකින ස්භාවට හිත පත්වෙනවා ඇතිවීම නැතිවීම සමුදයත් අත්තගමයක් ැන ධර්මතාවය පහසුවෙන් දකින අවස්ථාවක්. එලෙස දැකීමේ සමාධිමත් අවස්ථාවක් අන්නේ කෙනට හමුව එතන වන සමා අනිමිත් සමාධයක් එකම නිමිත්තක පවතින නිමිති සහිත සමාධයක් නොයිෙ නිමිති සහිත සමාධියයේදී එකක් අල්ලගන්නවා සය විසිරෙන නොදී එක නිමිත්තක තියාගන්නවා එතන සති අයි වැඩෙන්නේ සත නිමිත් අල්ලනවා කියන්නේ එකකටයි. මෙතන නිමිති වශයෙන් ගන්නවා කියන්නේ එතන උපාධානය තියෙනවා උපාධානය ඇත්නම් මෙතන භවේ තියෙනවා භවය ඇත්නම් ජාතිය උපතක්තියෙන උපතක් ඇත්තන් එතන මරණෙකුත් තියනවා විපතක්තිය එහෙමන් ජනා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ව තියෙනවා බාහිර දෙයක් අමුන සෑම තැනකමුත් දුකෙන් මිදී මක් සිද්දේ දුකවුරුම වෙන. දුකක්ම හට ගනී කිවේ ඒ කයිුදුන් වහන්සේ අනිමිත්ත සමාදී හඳුනාගත් කෙනාට වඩන්න සකස්සෙනවා සිත සකස්සවා අනිමිත්ත සමාදී හඳුනාගත් හඳනාගත්ත කියලා අනිමිත්ත සමාධය විසිරෙනවා වැඩ නැත්තාම්. අන්නේ කෙනා ඒ හිත විසිරෙන හිත එක්තැන් කරගන්න සතිය වැඩල සතිය දායකත්වයක් ලබා ගන්න පුළුවන් පන්නරයක් ලබාගන්. එනිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ සමත පුබ්බංගම විපක්සනා පුද්බංගමා කියලා ආකර දෙකක් මනස තුළ ක්‍රියාත්මකල. මේ සමතයත් අවශ්‍යය නො මේ දහම තුළ විදර්ශචනාවටඒ අඒ එ නිසායි මෙතන යුගන්ද නිදිර සමත විපස්සනවත් දෙක මාවශ්‍යවෙන් මේ මාවත අර කෙනාට සිතින් මෙදන මඟ අවංක දකිමින් දනිදන මාවතච ප්‍රවේසූ කෙනාට මේ අධ්‍යයැකීම හිමුවෙන අනිමිත්ට සමාධය හඳුනත් ගත් කෙනාට එ වඩන්න බැහ හිත විසිරෙනවා නම් එහෙම නම් හිත විසිරෙන්න්න නොදී තබා ගැනීම පහ එහෙම සතිය ඒ සඳහා වැද ගත්තෙනවා. හැබැයි ඒන සති සමාධිය වඩන්නේ අනිමිත්ත සමාධීයට උපකාරයක් පනිසයි. මෙන්න මේ කෙනත් සතියක් බඩනෝ ඒකයි සබහස සූත්‍රය සියලු ආසෝෂය කරන සූත්‍රයේ ශ ශ්‍රීනාතශර රහතන් වහසේ නමක් වීවිෙන ආකාරය පැදිලි කරනකොට කියන්නේ දස්සන පහ තබා දර්ශනයන් පහළේතු ආස්ප කර දිේවනා පහතබා විනෝධනා පහතත්පා සංගනාා පහත්පා පටසේවනා පහා ඉවසීමෙන් මගැැරීමෙන් මේ ආකාර හතක් බුදුන් වහන්සේ දේශනා කරනවා අවසානයේ භාවනා පහාත්බා කියලා මෙෙන භාවනා කොටස බුදුන් වහන්ේ දේශනා කරති වෙනවා. ඒනි ස සමත උපස්සන පුබ්භංගමා කියන කාරණය කිව යුතුවෙන්නේ අනිමිත්ත සමාධීයට උපකාරයක් පිණිසයි ඒකන සතිය සමාධය වඩ ඒමන සමාධට උපකාරයක් පිණිසයි ආනාපාන සමාධියට ඒ සඳ ආනපානස් සමාධිය බුදුගන සමා අසුබේ මෛත්‍රය ඕනෑම කමටාන කොඩන පුළුව ට ැලපෙන විදිහට කමටහනක් තෝරගෙන ඒ වඩන ඕනෑම කමටහනකින් ලබාගන්නා සතිය උපකාර කරගෙන අනිමිත්ත සමාධියය යොමයන්නේ මෙතන උපාධන කරගන්න නිමිත්තක් නෑ අනිමිත්ත සමාධියයේ තුළ නිමිති රහිත සමාධයක් එන අරුණු දකිමින් මෙදැන විපස් ආාවයයි නිමතින එක නිසා අනිමිත්ත සමාධයකයන් ජාති ජරා මරණ සෝක පරිදේව හටගන්න ඉඩක් මෙතන නෑ. මේ අනිමිත්ත සමාධිය නිවනට නැමුණක් වයි පවතයිෙන්. දැන් තමාන් දන්නවා අවශ්‍යතාවේ ආශ්‍රවෂයවෙන් වෙන්නයි වෙන මොකක්ව කරලා නෙමේ මෙතනයි සහෙන් නවුවනින් බලන්නන දැ වේගයෙන් ගලාගෙන එන කාම සිතුවෙලි වලකාගන්න ඕනි ඒ සඳහා සිහිය පිහිටවා එනම් සතිය සිත පිහිටවීම එම් ස නිමිත් සමඟ කටයුතු කිරීම ඉතාවැදගත් සති නිමිත්ත් සමඟ එදිනදා කටයුතු කරන්න පුරුදුණු කෙනෙකුට ඉස්කන්දියන්ගේ උදේවය දෙකීම පහසුවයෙන් වෙනවා උ ස්කන්ධයන්ගේ උදේවැ දැකීමට පහසුවක් වෙනවා. හැබැ මේක ඉතාහමත්ම දියුණු අවස්ථාව සතිනිමිත්ත සමගම එදිනිදා කටයුතු කිරීමට පළමුුව පුහුණු වයතුවයි. මේ හැක කෙනාගේ කෙනාගේ හැටියටයි කළ හැක්කේ. මේ සඳ තමන්ට සතර සති පට්ඨානය ගැන මනා අවබෝ දැක්තිේ බිය. සිතර නීවරණ එන ආකාරය හඳුනාගෙන ඊට අදාළ කමටාන් දනීනම් ඒ කමටන් මේ වැඩීම තුලින් ඒඒ නිවරණ ධර්මවලින් සිත මුදා ගැනීමට පහසුවක් උදහාරණයක් ලෙස ගත්තොත්. කාමච්චන්ද අසුභයේ වැඩීම තුළින් තිීන මිද්දදේ සක්මම් භහාවනා වැඩීම තුළින් දවේශය මෛත්‍රිය භාවනා වැඩීම තුළින් අදේ ආකාරයට කාමච්චන්ද තිීනමිද්දේඒ දේශය උද්දච්චකු කුච මෙන මේ කියන පංච නීවර්ණ දර්මවා යටපත් කර ගැනීම සඳහා තමා විසින් අ යුද්ධටගේ යුද්ධ සෙබලා අවුදය ක රස් කරගන්නනොවාගේ මේ සතර සතිපට්ඨානය අංගයන් තමාට අප කාරවෙනවා. සිත නිීවර්ණයන්ගේ මුදා ගැනීම ඉතා මත්වරක හැබැයි මෙහෙම කරගැෙන යනකොට යට තේරෙනවා ඇැට දකින දේවල් කණට හැෙන දේවර මේ එන්නේ එහෙම නම් ඉන්ද්‍රිය සංවරය කරගන්න නෝයි. ඒක යන්නේෙ දැංයාට සීලේක පිහිටලා ඉන්න ඕනි කියන කාරණය වැටහෙනෝ. සීලේක පිහිටියේ නැත්නම් ඉන්ද්‍රිය සංවරය කරන්න බෑ. දැංයා සීලේ සමාධියයට උපකාර පිණිස වඩවා. හැබැයි මෙආරි කාන්ත සේලේ ඉස්කන්දෙ උදේවැ දැකීමේ සේලේ. සමාධිය වඩනවා දර්ශනයට ප්‍රඥාවට උපකාර පිණි සහි සමාධය වඩ ත්‍රශික්ෂාවටයි කටයුතු කරන්න. ශික්ෂාවෝ උපපන්න කියන්නේ මාග්‍යය උපන්න කියන එක සීර සමාධ ප්‍රඥ මාර්කය. එකැන මේ කිව් කාර්ණාවරින් දැන් ඔබට ඉතා හොඳින්ම පැහැදිිය වෙනවා සති නිමිත් සහිත සිහ පිහ සති නිමිත සහය පිහිටවා ගැ ගනිමින්ම කන්ධ්‍යන්ගේ උදේවෑ බැලීමමයි මාර්ගය කියන්නක. මාර්ගය කියනකොට අපට මතක්වෙන්නේ ආර්ෂ්ට්‍රංක මාර්ගගේ. ඒ පළමන සංමාධිට්ටිය. ඒක අනේ දර්ශනය සතතිඥානය සත්්‍යඥානයේ ඇති කෙනට තමයි කරන්න දෙයක් පැනවයි. සත්්‍යඥානයේ නැතිව මෙ මඟ වඩන්න බෑ. තවිදියකින් කියනවන කලයාන මිත්‍රය සුරකින්. අසා දැනගත් පරතවගෝෂයෙන් ලැබුණු දැනුම ජීවිතය තුලින් ප්‍ර්‍යක්ෂ කර ගැනීමටයි. ගැනීම මයි කළ යත්තයි. කෘ්‍රඥාණයයි නම් භාවනාව පැනවවේ. අද බොහෝ දෙනා මේ පටලවගෙන තියෙනවා මොනහාරි කරන්න දෙයක් ෝනි එක පාරටම වාඩි වෙනවා භාවනා කරන ඊට පස්සෙ කියනවා කෝ ඔය කිව්වට නිවන් දකින්න බෑණි කියර. ඔය විදදිහට බාල බොලඳ විදිහයට වැඩ කරල නම් කවදවත් නිවන්දකින්න ලැබිඩි නැහැ. මේකට වීර්යක්ක් ෝනි දහිරයක්කෝනි උත්සාහයක් ෝනි කැපවීමක් ෝනි. ඇතට මතු භාවනා පන්තිවල කෙරෙන්නේ මොනවාද කියලා. සමහරට ඒ අයදධන්නේ නෑ පොතක කොලේක කෑල්ලක් අල්ලගෙන කියනවා එච්චරයි. මැරනකම් හස්මදිහා බලං ඉදල අන්තියටටම සමහාරු භාවනා පන්ති ඉගනගෙන අගමුලනැති වැල්පෑගිලවාගේ. හස්මදිහා බලං ඉදලා මැරලයනු. ඒවා දන ඇයි අපි හුස්ම දිහාා රල කියලා. ඉතින් මොනව කරන්නද කරන දේවල් වන හැටියට නිවන් ගේහොත් තමයි පුදුමි ඔබ රැවට එන්නේ පා ආනපාන සතිය වෙනයි ආනපාන සති භාවන වෙනයි අනපන සති භාවනා ගාමිණ ප්‍රතිපද වෙනයි අවස්ථාතුනක් අපි කිව්වා මේ ප්‍රතිපදාව කියන්නේ ආරෂ්ටාංක මාර්ගිකය සම්මා ධිට්්‍යය කියන්නේ ක්කේ ඥාන දුක්ක සම්දය ඥාන දුක්ක නිරෝධ යන දුක්ඛ නෝධ ගාමනි පටි පදඥාන අංච්ච ඉදං උච්චති සම්මාධිට්ටි ඒ සම්මාදිිට්ටි හඳන්න සම්මාධිට්ටි සූත්‍රයේ පෙනනා කාරයට දුක්කේ ඥානන් දුක්ක සමුදය ඥාන දුක්ක නිරෝධ ඥානන් දුක් නෝදධගාාවනි පට ප්‍රදාන ඉදං උච්චති සම්මාදිි්ි මෙතන කියවීම ආනාපාන සතිය කියන්නේ සතිී කමටන සීය වැඩෙන ඉටේ හාට දෙයක් සීහ තුළ ඔබට ලැබින්නේ. දැන් මෙත නානාපාන සති භාවනාව කියන්නේ සමුදේ දම්මානු පස්සේ විහරති වයදම්මානු පසේ සමුදයඔය දම්මානු පස්සේ විහරති. ඇතිවීම අනුව බලනොව නැතිවීමනුව බලනව ඇතිවීම නැතිවීම අනුව බන්න. තකට සති පට්ඨානේ භාවනා ගාහමිනී ප්‍රතිපදාව කියන්නේ ආර්යෂ්ඨායක මාර්සි සම්මාධිට්ටි සම්මා සංකප සම් වචා සම්මාක්. කම්බඳද සම්මා ආජීව සම්මා වායාම සම්මහා සති සම්මහ සමාදය මේ නිවන්මකයි මේ මාර්කයයි. නමුත් මේ සවුම් නෝනකින් සියලු කාරණ ගලපමින් දැකිය යුතුවෙන. මේ සියල්ලන්ගේම අවසාන ප්‍රතිඵලය දුක පිරිපද දැකම්මයි. වෙන විදිහකට කියනව නම් චතුරාර සත්‍යය අවබෝධි කිරීමයි. සතර සතිපට්ටානය තුළින් වෙන්න මේ සියල් ඇටම එකක් කත්. එකම මගයි එ නිසාමයි ඒ එන මක්්ගෝ අයම් භික්කවේ කියලා මහනයේ එකම මගයි නිවනට තියෙන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කයි. දුක්ක සත්්‍යඥ සමුදේ සත්්‍යය ඥාන නිරෝධ සත්‍යය ඥාන මාර්ක සත්ත්‍යය ඥාන දුක්ක සත්‍ය කෘ්‍ර ඥානන් සමුදය සත්‍යය කෘ්‍යඥා නියෝධ සත්‍යය කෘ්‍ර ඥානක් මාර්ක සත්‍යය කෘ්‍ර ඥාන දුක සත්‍යය කෘතඥාන. සමුදේ සත්‍යයඥ නිවද සත්්‍යයෘඥ මාර්ග සත්‍යයෘය සත්‍ය කෘත්්‍ර කෘතක්. සත්්‍ය ඥානයේ නම් ස් කන්දයන්ගේ හට හට ගැන්මම දුක්වීමම නොදන්නාකම්. එනිසාම යමක් දෙයක් ලෙස ගැනීමම ඒදේට ප්‍රිය අපප්‍රියවීමම අවබෝධ කර ගැනීමයි සතතිඥාණි. සතඥාය ඇති ුටයි ෘ්‍රඥානයේ දුක දුක හැටියට දකලා සමුදේ ප්‍රහාණය කරන්න ඕනි එවිට නිරෝධේ සාක්ෂාතය නවා ඒ කියන්නේ මඟ වැඩිනවා කළයුත්තය එකයි දුක දුක හැටියට දකිනෝ එවිට ආශත්‍රවශය වෙනවා කෘතඥානය කියන්නේ දුක්ක අවබෝධ කලා සමුදය ප්‍රහණ කළ නිරෝධය ශාක්ෂාත් කළ මාර්ගයේ වැඩුවෝ අවිද්‍යාවත් බෞතුරස්නාවත් ප්‍රහාණය කළ න්නේ ඒ කයි ශීනා ජාති වෂිටන් බ්‍රහ්මචර්යන් කතන් කරණී යන් නාපරං ගච්චන් කියල බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැවත කළ යුත්තක් නෑ ඒක අන චතුරාරි සත්්‍යය අවබෝධ කළා කියන්නේ සතර සතිපට්ටානය බව මින් පැහැදිලි. අපි තැන් බලව මේ ස්කන්ධයන්ගේ උදේවය දකින ආකාරය භාවනා කරන ආකාරේ තර සතුපට්ටාන් සූත්‍ර ඇසු කරගෙන බලමු මේ ධර්මය දන්න ඇසුනු කෙනෙගේ කාමවස්තුූන්ට ඇති ඇල්ම අඩුවෙනවා විවේකයටය බාහිර ලෝකයේ ඔහුට තවදුරටත් සත්‍ය වෙනනේ ඒක අනේ ඔහුගේ සිත තුළ විරාගී ලෝකේ නොඇලුන් සද්ධාවපොදනවා සද්ධාව ඇති වූ කෙනා සීල සම්පන්න වෙන ඒක අනේ ඉන්ද්‍රී සංගරයෙන්ගිත්ව වෙනවා අඇසකාන දදිව නාසේ ආදී ආහතන හය අරමුණ උපාධන වන අයුරු ස්ුවනින් දැක අත්හරයවා ඊළඟට ඒෙන සති සම්පජානෙන් යුක්ත වෙනවා ඒයන්නේ ඒයනේ කෙනාට අවිද්‍යා ව්‍යාපාද තිීනීමමින්ද උද්ච්ච කොක්කුච කියන. මේ විචිකිච්ඡාව එනම් පංච නීවන ධර්මෑන්ගෙන් හිත මුදවාගන්න උත්සාහ කරනවා. අන්නේ කෙනා ආරණෙ ගතුවා රුකම්මුල්ල ගත්තුවා සුනඥා ගර ගතවා උද කලාවටයවා. දැම් මේිය කෙනා පරයංකෙන් වාඩුවනවා. උඩුකය රජුව තබාගෙන විසුරුණු හිත තැම්පත් කරන්න උත්සහ කරන. නිසිදිදි පල්ලයංකං ආවිජිත්වා. දැම් මේ කෙනාගේ හිත නීවරන ටිකෙන් ටික. යටපත්වවෙින් ප්‍රබෝධය ඇතිවෙනවා සැහල්ලු සතුටක් ඇතිවෙනවා මෙලෙස ඇලෙන ගැටෙන ගිින්න්නෙන් හිත ටිකෙන්ටික මෙිදන නිසා ප්‍රමෝදය නිසාහම හටකත් ප්‍රීතියක් හටගන්නවා ප්‍රීති ඇතිසිතේ කය සංසුම් වෙන ඒකනි පස්සත්්‍යය ඇති වෙන කය සංසුන් ියමයි පස්සත්දේ කියන්නේ සංසුන් වු කය නිසා සුවයක් තැනවා ත්. මෙලිස සිත නිවීමට පත්වීම නිවන් මඟට මහෝපකාරක. දැංවහු දන්න දහම්ම ප්‍රායෝගිකව පුොහුණු කරනවා. හැමතැනම දුවන හිත ටිකෙන් ටික එක හරමුණකට ගැන්නවා. හුස්මට හිත ඒකාග කරගෙන සතිකමටහනක් වටන්න දැන් සූදානා. පරිමමුකන් සතිින් පට පෙත්වවා. නාසිිකාක්‍රයේ හුස් පව දින තැනට නුවනත් සිහි අත්්‍යොමුණෝ. හැමතැනම දුවපු පැතුරුණු හිත ටිකටික සීමා කරමින් අවුම කරාන්න පුළුවන් ඇතකොට. දැයි මුස්සාහ කළට එකවාර සති නිමිත් අල්ලන්න අමාරුයි. එහෙමනම් බාහිරයට විසිරෙන හිත හි නිමිත්ත උපාය සීලීව රදවගත්තොත් ඔබට පහස්සුවක්තන. නිමිත්ත හිත තබාගෙන සිටීමතු . හිත විසිරණයක නැවති සම්මාධිමාන් සිතක් නැහිවෙනවා. අපි එතුම ඉදිරයේ බුදුෆිල්ිමඇ තියෙන කියලා ඊට සිත අරමුණු කරනවානම් එ අදාල ඉහල ඉඳලා පහලට බලන අර කකුස් සේ අස් දෙගක් වන්නේ. සියල්ලම පුංචි දේත් හොඳින් පේෙන නුවනක් පාලවෙනවා. ඉහ මෙල්ලෙස කීප වතාවක් කරනකට හිත පිටට දුවනයක අඩුවෙලා හිත යම් දුරකට පාලනය වෙලා දැන් හිත එක තැනක ටිකක්ඉඳලා ඊළඟ තැන බලනවා. හිත වෙන අරමුණු කරා යන්දිිනේ මෙලෙස ඇට සැකිල්ලක් වුනත්කමක් නෑ කුමන හෝකමට අහනක් ඔබේ සිත විසිරෙනව නම් මෙලෙස කරමින් සිත එකග කරගැන් දැන් ඔබ ඇස් දෙක පියාගෙන මෙනහි කරන්න කැමතිනම් බුදුගුණ සහිකරන්නත් පුළුවන් ඔබට යම් අවස්ථාවක් එන මුළු බුදුරුවෝන සජීවී ලෙස පේලෝ. ඔබ අරමුණු කළේ ඇට සැකිල්ලක් නම් තමන්ගේ ය ඇට සැකිල්ලක් විදිහට බලන්න පොළො. ඉඳගන්න කොට මැට සැකිල්ලක් ඉදිරිපිට ඉඳගැන්වා කැහිතරන්නක් පොළො. සතර ඉරියවුවම ඇට සැකිිල්ලක් ලෙස ප්‍රකට වෙන්න පුළුවන් එතකොට ඔබට. මෙලෙස පුහුණුව එන්න සතලිස් කම්මට හන් තුළින් ඕනම කමටහනකට සී ඒකාක්ග කර. හිත බාහිරෙන් මුදවාගන තමාගේ කයට සීීමක්කර ගන්න. ඒයන්නේ අධ්‍යාත්මිකයි කියන පැත්තේ ඉතා අරමුණවා. බාහිරේ එකන බාහිරෙන් හිත මුදවගෙන ඉන් පිටටට යන නොදී හිත තබා ගැන්න පුරුදු කරන්න ඕන. තමාගේ කයට අරු ඔය හිතට කියනවා. නිකේත සාරී කිය නිකේතනය කියන්නේ නැවතීම මේ ග්‍රහණය තුළ ගෘහය තුළ හැසිරෙනවා මේ ගෘහයේ දොරටු තියෙනවා ඇ අන දිව නාසේ කය ශරීරය ඇහැන නාසේ ශරීරය මේන් නිකේතනය හැසිරෙන්නේ හැසිරෙන්න්න බලාගෙන ඉන්නවා අර දොරටු හයින් අරමුණුව එනක ය මවස්ථාවකොය දොරටු හයින් අරමුණක් කම්පනයක් වුණ එතැන්ට හිත අරමුණ ව. අර මකුලුවා පැත්තකින් ඉන්නේ නිකන්නෙමි දැලට ගොදුරක්යි කියලා බලාපොරොත්වේ. නිකතසාරීව හිත අධ්‍යාත්මයට අරමුණු කරලා වැඩුහත්. බාහිර අරුණක් දුොරටුවේ වැදිලා කම්පනය වනට හිත දුවන්න පෙළඹෙනවා. බාහිර අරමුණක් දොරටුවේ වැදුනත් කලබල නොවෙන තැනට හිත ගන්නයි. තැන පරිමුකන් සති පට්ටි පිත්වා කියලා කියන තැන. නාශිකකාග්‍රය හෝන් මකමිත්ේ මකනෙමිත්තේ ගැනීම දොරටු පාල උපමාව බලමු. කින් සුකසෝම සූත්‍රයේ දිහා බලන්න ඒ මේ කතාව හොඳින් දක්වාති වෙනවා. දොරටු පාලයා දොරටුවේම ළඟඉද ගෙනයහාට මෙහාට යනා අයද සෙන් නුවනි බලඟින්නවාද. මේ හුස්මදිහා බලන කෙනා දැන් හෝ දොරටුවලඟ නොහිට ඇතට වෙලා එදගෙන දොරටුවලගින් ඇතුල් වෙන පිටවෙන අයිදිහා බලං ඉන්නෝවාගේ වැඩක් සිදුව. දොරටුවළඟ ඉන්නවා නෙමි මෙතනදී ඔබට හිතෙන්නේ සියුම් කාරණාව තියෙන්. බායිර අතහැරිනවා පමණක් නෙමි අධ්‍යාත්මිකත් පැත්තත් අත හැරලතියෙන් මේ අවස්ථාව විිස්්කම්ඹබන විදිහට කෙලෙස් යටපත් කළ අවස්ථාවක් මෙලෙස මේ සති නිමිත්තේ සිත පිහිටුවන කෙනාට දහම පැහැදිලිව දකින්න ලැබවා. අපදැ කන්දයන් දකින්නේ මෙහි සිට නේද මෙහි සිට බාහිරය දකි බවක් ඒ අත්තාහරණ බවක් නේද නමුත් මේ අවස්ථාවට පැමිණ කෙනා කළයුත්තේ බාහිර බාහිරය අත්හරණ බව නැතරනට ඔටත්දනන්නේ දොරට පාලකයා දොරට වේ සිටිමින් අආශවාස ප්‍රශ්වාස බලන එකත් දුොරට පාලයා මෙහි සිටමින් ආශස පස්වාසේ මොක නිමිත්ත දකින එකත් සමානනෑ ඒක තියෙනවා දෙපැත්තක් කඩ ඉන් දෙකත්තියවා ද නාසිකාග්‍රීට දැනෙන්නේ දැනෙන බාක් නැත්තම් තොලාග්‍රීට දැනෙන භාක්්තියනවා හුස්ම ගන්නකොට පිට කරනකොට පෙතර බාහිරෙන් නිමිත්තා කමුවවා රූපය පැත්ත තදගතිය දැ නාමේ පැත්තෙන් දැනන භාක්තියනවා අශවාස සඥාව විතර්ග කරල දැනගැනීම ආශවාස සති සඥාව නාමේ පැත්ත සංඥාවට විතර්ග කරලා දැනගැනීම හැඩතලය තොලාග මැවිලා දැනගැනීම මේ හැඩතල දෙතල සංඥාව පමණයි වන්සට දැන් කයත් පහසත් කාය විං්ඥාණන් නිසා දැනගැනීම දැනීම් මාත්‍රය පමණයි ද් මනසට සංඥාවක් පමණයි හඩතලේ කයට පහසට කය විඤ්ඥානයට අයිතිනය. දැම්ම නාමේ පැත්තේ දැනගැනීම තියන එකක්මයි කියලා ගත්තොත් මෙ තියන දෙතොලයි මේ තදගතිය එන්නෙක් කියලා ගත්තොත් අර ලෝකයේ අරහුණු කරලා අභිද්‍යා දෝනවස්සයට එවා බාහියට යනුව කිය දැම් මෙතන තියෙනවා නාමුරූප පරිච්චේ දෙයක් නාමත් රූපයක්ත්වෙන් කර ගත්තොත් ං්ඥානයට හසවෙන්නේ. සඥාවට විතර කරල්ලා ලැබුණු දැනගැනීම බාහියට අයිතික් නෑ. බාහිර තොල හැඩතලය හමුවනොත් ඒකට මුලාවක් ලෝකය හටගැ මුලාවට වැටල. හැඩතරේ කියන්නේ සඥාවට සඥ ඒ මනස මනසට රූපය අරමුණ කරන්න බෑ. සාමාන්‍ය අපි සතිනිමිත්ත බාහිර තොලාගට එකතු කළොත් ඒක වැරදි බාහිරඇතකොට එහෙමනා නිමිත්තත් හිතිම් හදාගෙන හිතින්මයි බලන් සීත ස්න තදගතියට සංඥහට විතර්ක කරල ගත්ත ය හැඩතලයේ එකතු කරනවා වගේ වැඩක් මේ දෙකවෙෙන්කරනකොට කයපැත්ත වෙෙන්වෙනෝ නාම පැත්ත වෙන්වෙන නාමුරුප පරිච්චය දෙදයක් සිටියනවා. මේ දෙක එකතු කරගෙන නිමිත් මෙතැනයි කියලා ොලාග හම වඋනා කියන්නේ බාහිට ගියා කියන එකයි. දැනගත්තේ සං්ඥාවට විතර්ක කරලනි වෙදන සංඥාආරමුණු වෙන්නේ මනසටන දම් ආරමුණු කරන්න පුළුවන් මනසට විතරමණ ඇසට රූප අරමුණු කරන්න බෑ. ඒක මනසින් මනවවිඤ්ඥානය එහෙ නිමිත්ත හැඩතලේ නාමය පැත්තෙන් වෙන්නේ තොලාග අදගතිය උණුසුම අයිති නෑ තොලාගේ අග්‍රේ රූපය පැත්ත නාමි පැත්තේ සිතරදන්න පැත්ත එමන නිමිත්ත තොලාගටයි හිමිනොවේම් කොතනද අයිති නාමේ මායාවක් ඒමන නිමිත්ත මායාවටත් රූපයටත් අයිති නොයි මාරූපමංචා වි්ඥානය මායාමයයයි ඒ අවබෝධ කලා කියන්නේ ඔබ සසරෙ දුකෙන්මි දෙනු. ගේ දොර ඉඩකඩං යානවාහන සතාසිල්පහා මාල්ගස් සීර හඳ තාරකා දරුව අම්ම තාත්තමේ හැම දෙයක්ම අපිට හමුවවෙන්නේ මායාාවට නිමිත්තක් ලෙසයි. නමුත් නිමිත්තක් මායහ දෘෂ්ටියක් නම් අර ආත්ම දෘෂ්ටිය වගේ මම ඉන්න මම ඉන්නේ කොහේද එහෙම කෙනෙක් නෑ යත් බෘෂ්ටියක් කිවහයි කිසිවක්ම හමනෝවන ඇතිවන නැතිවන හේතු නිසා හටගෙන හේතු නැතිවට නැතිව මේ මායාාව සංකත ස්වභාරය මෙම මෙලෝ පවතින එකම සත්‍යය නම් අසංකත නිියන පමණමයි අනතතාව අබ්බෝධවීම නිවනයි මෙ ආකාරයට හරියට මේ සති නිමිත් එෙහි පිහිටවන නිවර දිආකාරය ින් ඔබ පුරුදු වෙනවා නම් ඔබට පුළුවන් වුනොත් එලෙස පුොරුදුුවන්න එදාට මේ දහම ඉස්කන්දය ඇතිවෙන නැතිවෙන සභවය දකින්න ලැබෙන සති නිමිත් එහි පිහිටවපු කෙනා මේ දහම දකින ආකාරය වෙනස් ඔහුට දැන නවයේ අවස්ථාව ඇැහැදිරි කිරීමට අපහසතර අපදැ ස්කන්දය දකින්නේ මෙහි නේද මෙහි සිට බාහිරය දකින බාක් නේද අපි දකින්නේ නමුත් මේ අවස්ථාවට පැමිණෙන බාහිරය සිටම බාහිරය අතාාරණ බාක් තියනවා. රූපය මිදුරට මදි එහමන රූපේ අල්ලගන්නවා අරූපය කියන්නේ නාමයයි සියලු කෙලේ සයන් නසන ඒ රහත් භාාවයට පත්ව මෙන්ම අරපයන. දුණු තැනයි මේ ඉතාම ගැම්ඹුරු තැනක් මේ අවබෝධ කළ ධර්මය නිමිත්තක් වෙන නිින්මක් වෙනවා මේතා අවබෝධ කළ දහමත් අතහැරණ තැන මෙතැනයි. රහතන් වහන්සේ මෙලොවුණුත් නිදිල එලවෙනුත් නිදිල කියන තැන ඉතාම ගැඹුරු අදහසක් පවතිෙනවා මේතාක් මන්ස මෙහෙ ඔපු ඒ රටාවට හාත් පසිම වෙනස් කාරණාවක් මෙතැන් තියෙන නස මන සභ්භි භවායන තැන මෙතමෑ මෙතැන තියෙනවා සුඥතාව අපි අවසන මේ ගැන කතා කරු දැනට මේ කේටී ඉදිරිපාත් කිරීම හොඳින් දකින්න කෙනෙකුට සිතෙහි නාමයතුරූපයක්ත් තැන විඤ්ඥානයකුත් නෑ කියලා නමුත් ඇත්තනම් විඤ්ඥාණයේ නැති කරන්න බෑ එමනම් මැරිලා මෙතැන වෙනින් කතාවත් තියෙනවා නාමයත් රපයත් නිසා විඥානය හටගන්නවා නමුත් මේ විඤ්ඥානය නැතින දැනීම වෙන නාමටත් රූපට අයිතිනෑ. ඒකන්නේ පිහිටන්න දර්ශන පතයක් නෑ භූමයක්නෑ රහතන් වහන්සේගේ විඥ්ඥාණය අනිදස්සන විඥාණල සැඳුන්වන්නේ ඒ නිසයි. දිග නිකාය එකෙවට සූත්‍රයේ න නිදසන න සබ තා පෝච පටිවිත ජෝවාය නගරිත දීකචරසංවා තු සුබස එ ත මං චරූ පංාස සගබරෘදති විං ාචය නිරෝජයන ඇත්තෙත් අුපරද්ජති. එන්න මේ කියන ප්‍රථමනි බාන සූත්‍රයේ ඒ ඉතා මවැදගත් මෙතන දැක්වවෙන්නේ බාහිරයට පතිත නොවන විඤ්ඥානි අපටිතිත විஞ්ඥානී අනිදස්සන විஞඥානය සිනවාතිරයේ දර්ශනය පතයක් නැතිනම් පෙනීමක් නෑ ඒ වගේ අනිදස්සන විඤ්ඥාණය අර සිනමා තිරේ හැම පැත්තම දොරව ඇරිොත් ආලෝකයක් ආවුත් චිත්‍රපටියක් නෑ ඒ වගේ අනන්තන් සබොතෝ පබං කියන තැන එහ මනම් වි්ඥානය දැන ගැනීම මායාාව බාහිරෙන් හම නොවනු තැන එනම් හතර මහා භූත හමු නොෝන තැන පටව්‍යාපොතය ජෝවාය. දිග කොට ද අනුමුස්තුල කුඩා මහත් සුභා සුබ ඒ ප්‍රඥ්ඥපතින්ඒ නුවනින් දැ කියතු වෙන.